බුම්මන් හිටියට වැඩක් නැහැ. කෑම ඔයාට නෙවෙයි. කටක්වත් කෑවොත් බලාගෙනයි. මං හිමීට ඇවිදගෙන යනකොට කවුදෝ එක්කෙනෙක් මගේ උරහිසට නැරඹකු තුනේ කියන්නකෝ. ඔයා මාත් එක්ක එළියට යන්නේ නේද? චන්දියෝ මං කිව්වා වැරදිද? ඔයා කොහෙද? ගුජුම්පියෝ ඇහෙනවද? ඔයාව මට හරියට ඇහෙන්නේ නැහැ. මෙතන වෙන ගොඩ ගැහිලානේ තියෙන්නේ. මිනිසුන්ගෙන් පුදුම කරදරයක්. නංගි, ඔය සුප්ප කරගෙනකෝ. අයියෝ, මගේ රයිස් එක දෙන්න නැද්දනේ? පේනවනේ අනේ මෙතන කිසිම නිදහසක් නැහැ. මට නම් අද කොහෙවත් යන්න එන්න විදියකුත් නැහැ. හොඳේ තියන්නම් තියන්නම්. යන්දි, ඔයා අපේ සුප් කඩේ ගෙනමද කිව්වේ? මට තව සුප් එකක් දෙනවද? නැන්, සුප් දෙන්න වෙන්නේ මට තමයි. නියම රස්නේ. ඔය හැම වෙලෙම ප්‍රැක්ටිස් කරනවද? එහෙම නෑ. පේනපු විදියට නම් හිතුනේ ඔය නැෂනල් ස්කොඩ් එකේ ඉන්නවා කියලා. ස්විමින් කරපුවාම හිත නිදහස් වෙනවා. ඔයා අප්සෙට් එකේද ඉන්නේ? ඒක නෙමෙයි. ඔයා මොකදද මේ පැත්තට ආවේ? නොටේෂන් බුක් එක දාලා ගිහිල්ලා. ඔගුජුම්පියෝ, මං ඉස්කෝලේ. මං ඉන්නේ. හරි එහෙනම් උඹ වරෙන්කෝ. ඕකේ මසං. ගුජුම්පියෝ එනවා කිව්වා. එහෙනම් එයා එනකන් ඉන්න වෙයි. එහෙමද? මොකෝ අවුලෙන් වගේ? නෑ නෑ, අද මට වැඩ ගොඩක් තිබුණා. දැන් ගෙදර යන්නත් ඕනේ. මං යන්නද? මට කියන්නත් අමතකුණානේ මේ බීම එකට. තැන්කියු. කවුද තන්ද බීම දෙක දෙක බොන්න ගත්තේ? නෑ නෑ, මේ කවුරු හරි බීලද මන්දා? බඩ කෑ ගහනවා. අනේ ඉතින් මේවා ටීවී එකෙන් බලන් ඉන්න තරම් අපි පව් කරලා තුන තරන් රස නැතුව ඇතිනේ. කොහොමද අදත් ඒ වගේම පාටියක් ලැබුණත් ඒව? අපි ඉතාලි කෑමක් කමු. සම්පූර්ණ රසවත් එකක්. කොහොමද නිකන් මේ වගේ යුරෝපියන් කෑවල් ලැබුණ නම් ඒව? එස්කර්ගේ ප්‍රංශ කෑමක්. පොඩ්ඩක් ඉන්න. කවුද? වතුර බිල් කාරය ඇවිල්ලා නම් මං ගෙදර නෑ කියන්න. ආපහු කෑම ගෙනල්ලද? මටත් නොකිය ඔයගොල්ලෝ ඕඩර් කරාද?
ගෙවල් අයිතිකාරයා නේද ඇවිල්ලා ඉන්නේ? අපි ගෙදර නෑ කියන්න. ජුම්පියෝ! ගුජුම්පියෝ ඇවිත් ඉන්නේ. මොනවා? ඔව්. බලමු. දෙයනේ. පොඩි මහත්තයා. මට ඇතුළට එන්න පුළුවන්ද? මෙච්චර රැවෙලා ගෙවල් වලට එන්න ලැජ්ජ නැද්ද ඔයාට? මොනවද කියන්නේ? තාම රැවෙලා නැහැ නේ. ලයිට් දාපුවම කොහොමද දවල් වගේනේ? තාත්තේ. ආ මටද කිව්වේ? බලන්න මට තාත්තේ කිව්වා. ඒ වගේම අම්මා. අම්මත් කිව්වා. අද මම මෙහෙ නවතින්නද? මොකක්? පිස්සුද කොහෙද? ඔයාට තේරෙන්නේ නැද්ද? මේ වගේ පුංචි ගෙදරක ඔයාට ඉඩ නැහැ කියලා? කවුද අවසර දෙන්නේ? ආපෝ මන් දෙනවා. හරි. අම්මත් අවසර දෙනවා. අම්මා. මොකුත් හිතන්න එපා. ඔයාට මෙහෙ ඉන්න පුළුවන්. කැමති කාලයක් ඉන්න පුළුවන්. මේක ඔයාගේ ගෙදර වගේනේ. ඔයා මොකද මුණ දෙක කරන් ඉන්නේ? ඔයාට මගේ කාමරේ ඇති තරම් ඉඩ තියෙනවා. කටවහනවා. පොඩි මහත්තයා මේක නම් අලුත්ම ෆැෂන් එකක් වගේ ඈ. අනේ පොඩි මහත්තයා. පොඩි කාලේ අපේ කෙල්ල මොන්ටිසෝරි යන්නේ නැන්ද වගේ. හැබැයි ඒකත් මරි ස්ටයිල් එකනේ තාත්තේ. ඔන්න අපේ කාමරේ ලෑස්ති. මොකක්? අපේ කාමරේ? ටැරා. ඔබ නිදන්න. සුවෙන් සතපිල ඉහිදර මම ඉන්න අනිවාර්යසල්ල අනේ මොකද මේ ජොපියෝ ඔයා මොකටද ආවේ මං ආවේ ප්ලෑන් එකක් නැතුව ඒ වුණාට මේකත් මරු මොකක් මගේ රෙස්ට් රූම් එකකටත් වඩා මේක පොඩි කොහොමටත් ඉතින් ඔයාට තියෙන අලි අලි වැඩනේ ලොකු දෙයක් මේ කාමරේ ඔක්සිජන් ඉතුරු වෙලා තියෙන එකවත් සුපිරියට නිදියයි දැන් ජොලිද ඔයාට ජොලි නැද්ද ඔයා එහෙනම් උදේට ජොලි වෙන්නකෝ මං නිදා ගන්නවා ඒ මොකටද මේක නිකන් සරණාගත කඳවුරක රැයක් හිටියා වගේනේ කටවහන් නිදා ගන්නවා නැත්තම් කටට පුළුන් ඔබනවා මේක එකම එක පවුලක් වගේ පස් දිනාටම එක ෂීට් එකයි ක්ලීනින් කෙල්ල නිදිද ඔච්චරක් මට නිින්ද යනවද ඒ ඩ්‍රයි ක්ලීනර් ජන්දි ඩ්‍රයි ක්ලීනර් ඇන්දි ඩ්‍රයි ක්ලීනර් සන්නව රසම රස කුකුල්ස් චුට්ට කන්න දෙන්නකෝ ආස් මන්නම් කියන්නේ මෙන්න මේක මේ අතර තියෙන්න ඕනේ කියලා. ඉතින් කතා කර කර ඉන්න විතරනේ මේක කරන්නේ නැහනේ වැඩේ. කට හරිම සද්දයිනේ. සද්ද කරන්න එපා. ඉතින් ඒක එතනින් තියන්න. මොකද්ද? මොකොත් ආරි හරි ඉතින් මේ කොහොමකට වෙන්න එපා. ඉතින් එක එකන බාරගෙන සද්ද වැඩි. තමයි හැඳිගෙන්න. තව කියන්නේ බිග්මන්ට කරන්නකෝ. අන්න අර මාළු වගේ ඉන්න.
ලී මහත්තයා අන්න කොල්ල හැරුණා වගේ පණ නැද ළමයෝ අත ඈ ඒකත් වැටුණා නින්ද ගියා නේද හොඳයිද කෑමට නම් වැඩි දෙයක් නැහැ හැබැයි ඔක්කොම කන්න ඕනේ උණුවෙම්ම තියනවා මේකේ කටු වැඩි මේ මේක ආ හරි හරි කෑලි කඩලා දුන්නා නම් පුතාට කන්න පුළුවන් ඔහොම ඉන්න චුට්ටක් ආ ඇයි මේ ආ හිරුණාද පුතේ ආ අයියේ ඔයා දැන් හැමදාම අපිත් එක්ක ඉන්නවද? මොඩියා. නෑ ඉතින් කවදාවත් අපේ ගෙදර මෙහෙම උයල නෑනේ. ඔයා ඉන්නවා කියන්නේ ටොප් කෑම කන්න පුළුවන්. අව්. ගුජුම්පියෝ මොකද නැත්තේ? එයා තාම නිදි. එයාට හැරවන්න. ඉන්න අරින්න. යාළුවෙක් එළියට ගියා. එනකොට ටිකක් රෑ වුණා. පොඩි කාලේ හිටපු යාළුව ටික තාම අතහැරගන්න බැරුණ එකයි පුදුමේ. ඒකේ තියෙන වැරද්ද මොකද්ද? එයාලා ජොම්පියෝගේ පොඩි කාලේ ඉඳන් හිටපු යාළුවෝ. එයාලා තාම මෙහෙම ඉන්න එක ලොකු දෙයක්. සින්හුවා ගෲප් එකේ අයිතිකාරයාට යාළුවෝ ඕන වෙන්නේ නැහැ ජොන්හි. කොහොමදත් ඕන වෙන්නේ නැහැ. අම්මා උදේ කෑමටවත් අඩුම තරමේ අපිත් එක්ක ඉන්න ඕනේ. එයාගේ ගෙදර අය එයා ගැන හොයලා බලද්දී එයා මොකටද මේ තරමට මගහරින්නේ? එයා ඒ තරමට මෝඩයෙක් වෙලාද? ඒක තේරුම් ගන්නවට වඩා එයා නිදාගන්නේ කොහොඳයි වගේ. අපිට එකට කන්න වෙලාවක්වත් නැති වෙලා තියෙන්නේ. ඒ වෙලාවටවත් එයා මෙතන නැහැ කියන්නේ එයාගේ වැරද්ද. ඒක අපේ වැරද්දක් නෙමෙයි ඉතින්. ගින් එකක් එන්න. හරි එහෙනම්. මම්ම යන්න. ගුජුම්පියෝ මං ඇතුළට එනවා මේ ළමයා කොහෙද ගිහින් තියෙන්නේ ගුජුම්පියෝ උදේ ඉඳලා පේන්න නැති වුණු හේතුව මොකද්ද කියලායි මං ඇහුවේ. සලාද කොළ නේද මේ? සීතල කාලේට ඔයාලා කන්නේ මේ වගේවද? මේවා ඔයාලා සුපර් මාකට් එකකින්ද ගේන්නේ? නෑ නෑ අයියේ. මේවා ගෙදර හදන ඒවා. අනේ ඔව් ඔව්. ජීවන බර පොඩ්ඩක් වැඩි හින්දා ගෙවත්තෙම වගා කරගන්න එක හොඳයි. ආ හරි පටන් ගමු. හරි එහෙනම් මං දාන්නම් ඔයාලා ලඳ. ආ හරි. ආමෙන්. ජෙන්දියා කන්සන් වටන්න බා ඕ දාන්න එයි මාත් එන්නද ගන්න
මාත් සෙට් වෙනවා. මේකත් දාලා ගන්න. බලාගෙන දෙවිල ගනි. ඇතිද? තවපොට තවපොට. වෙන්න 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 වෙන්න. මල් දානවා. දෙන්න මන් දාන්න. ඔය පැන්නේ මේදි. මං අත ගැහුවේ නැත්නම් ඔක හරියන්නේ නැහැ. සෙල්ලම් කර කර ඉන්නේ ඔක හරියට කරන්න. ඔබ ජුට්ටක් කාලා කියන්න පදම හරියට තියෙනවද කියලා. ඔය කලි ඉතින් ඔල මොට්ටල වැඩ. කෝ වඩා කළා. එන්න පුතේ. උන්නහලේ උන්නහලේ. ඒක ලොකු වැඩේ. බලාගෙන. මෙන්න මේක ඇල හොඳ මේක කාල ගන්න. වැඩි කවන්න බය අර. අයියෝ පුතාගේ කට වටේ ඉඳන් ගෑවිලා. ආය. කවද හොදයිනේ. ගැසී හිරෙහි හිතගෙන ගියා දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ සොඳුරු දවසක මුණ ගැසී හිරෙහි හිතගෙන ගියා දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ සද්ද කරන්න තු ඉන්නවා. මෙන්න ගන්න. අතුල්ලද්දී කොල්ලගේ පිට පරිස්සම් කරන්න දැනගන්න ඕනේ. හරි හරි ගහන්න අතුල්ලන්නම්. මගේ බෑනෝ. නාලා එන්න මං ඔයාට උණු උණු තේ එකක් හදලා දෙන්නම්. යන්න යන්න නාන්න. ඊළඟ. ආයා! ආයා! අම්මා ආයා!